දවස සුන්දර වෙන්නේ ඔබේ ආධ්‍යාත්මික ලෝකයේ තියෙන සුන්දරභාවය පදනම් කරගෙන. ඒ කියන්නේ දවස උදාාවෙනකොට අපේළඟතියෙන්ඩෝනේ ප්‍රබෝධමත් සිතුවෙලි. ඔබත් සරණගිය මමත් සරණගිය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා අපට උගන්වා වදාල දහම හරියට අපේ ප්‍රායෝගික ජීවිතයට එකතු කරගත්තොත් අපිට හැම දවසක්ම සුන්දරයි. ජීවිතේ හැම තප්පරයක්ම සතුටින් ගත කරන පිළිවෙල තමයි බුදුරජාණන් වහන්සේ උගන්වපු දහම.ඒ වගේම මරණින් මත්තෙත් දුගතියට නොවැටී බේරෙන්න ප්‍රතිපදාවක් කියල දුන්න නං ඒත් මේ දහම. ඒ වගේම මේ සංසාර ගැන ගැඹුරින් අවබෝධ කරගෙන සසරගත දුක් අවබෝධයෙන් සසර දුක් නිමා කරන පිළිවෙත තියෙන්න්නේෙත් මේ දහම තුළ. ඒ තරං ඈතට නොගියත් අද මේ ආරම්භවෙන දවස. ඉතාම සුන්දර දවසක් සතුටින් ගෙවන දවසක් බවට ඔබට පත් කරගන්න පුළුවන්. ඒ සඳහා ඔබේ සිතේ ඔබ ඇතිකර ගතයුත්තේ කවරනම් හැඟීමක්ද. ඒ තමයි? මේ ස්භා දහම අපි ටෝන විදිහයට වෙනස් කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ වගේම අනිත් අපි සමඟ ඇසුරු කරන චරිත අපි වැඩ කරන ආයතනවල හාම් පුතාලා නැතන් අපි ජීවත්වෙන පරිසරේ අන්‍යය වෙන එකක් තබා ඔබේ නිවසේ අනිත් අය පවා ඔබට ඕන විදිටම හැසිරෙන එකක් නෑ. ඔබට ඕන විදිහටම කතා කරන එකක් නෑ. ඒ කියන්නේ ඒ අය විවිධයි විසමයි විචිත්‍රයි. නානත්ත කායා නානත්ත සංඥා. හැබැයි ස්වබාදහම ගැන ඔබ හිතන්න ගෙදරින් පාන්දර එලියට බහින්ඩ හදන වෙලාවේ හූනෙක් හඬ නගනව සද්්‍යය ඔබට ඇහෙනවා. පොඩක් කලබල වෙනවා නේද. ඔබේ මනස මුකලිත වෙනවනේද. දමන බාධයි කියන සිතුවිල්ලක් ඔබේ අද දවසම ප්‍රබෝධි නැතිකරන්ඩ හේතුවෙන්න පුළුවන්. හැබැ ප්‍රඥාවන්ත මනුස්සේෙක් එහෙම නෑ. ොකද තිරිසංගත සතෙකුට වනත් ආවේනික හඬක්තියෙනවා මිනිසෙකුට වගේ කතා කරන්න බෑ. ඒ සතාට ආවේනික ශබ්දේ සතානිෙකුත් කරයි. හැබැයි අපේ මනස අපේ සිත විසින් ඒ ග්‍රහණය කරගෙන අපේ සතුට අපි නැති කරගන්නවා. ඔබ දන්වද යුරෝපය මිනිස්සු හුුණේ කැඩුව කියලා ගමනක් යන්ඩ හදනකොට ඒ අයට කිසිම බාධාවක් නෑ. වෙලත් නෑ වෙන්නෙත් නෑ හිතන්නෙත් නෑ. ඒ වගේම තමයි පරිසරි අනිත්තා අය. ට ඕන දිහට හැසිරෙන් නැතිවුණොත් ඔබට තරහයන්න පුළුවන් හැබැයි මතක තියාගන්න ඔබ හිතන විදිහටම පරිසරේවත් අනි ජීවෙන්වත් මිනිස්සුවත් හසුරුවන්ඩ බෑ එහෙනං ඔබ කළ යුත්තේමකද්ද අද සතුටෙන් ගත කරන්ඩනං ලෝක එහෙමතියෙන් නරන්න අනිත්තාහක කටයුතු එහෙම කරගෙනයන්ඩ දෙන්න ස්වබාදහමන්න සතා සිවපාවා තමතමට ආවේනික චරියාවන් වල නිලතවෙයි සබ්දවර්ධ නිකුත් කරයි කලබල වෙන්න පා ඔබ බොහෝම ප්‍රබෝධීෙන් දවසාරම්භ කරන්න මට මතක් වෙනවා අචාංචා කියන හාමුදුරුවෝ. හරි ලස්සන පණවිඩයක් දෙනවා ඒක භාවනා උප දෙසක්. උන්වහන්සේකට කිව්වේ මේ හොඳයි භාවනාව කියලා. ඒ භාවනාව ස්වරූපය තමයි ඔබ අද දවස පුරාම මුහුණ දෙන හැම්ම දේකදිබ ඔබ කළබල නොවී වෙන්න මෙහෙම හිතන්න මේ හොඳයි මේ හොඳයි කියලා ඔබේ සිතට සංඥාව දුන්නොත් ඇත්තටම මේ හොඳයි. ස්බාදහම පොඩි වැසක් වැටන්න පුළුවන් ගමන ආරම්භ කරනගොට. හැබැයි ඔබ රවලා අහසදිහා බලයි. වැස්සදිහා බලයි. ඔබේ සිත මුකලිත වෙලා ඇති කරුම වැස් පටන්ගත්ත කියලා හිතෙන් බණින්ඩත් පුළුවන්. හැබැයි වැස්ස වෙනස් වෙන්නේෙ නෑ හෙනම් ඔබ මකද කරන්න්ඩෝන. මේ හොඳයි. ඔබ කුඩයක් අරගෙන ගමනයන්න එළියට බහින්ද. එම නැත්තං. වෙලාව තියනවනං පුංචි වෙලාවක් වැස්ස බලයන්ඩ. මොකද ඔබ එක පැත්තකින් ගමනට බාධ වෙලා තියනවා. ස්වබාදහමින්. ඔබේ සිතත් සතුට නැති කරගෙන තියෙනවා. හිතේ සතුට නැති කරගන්න එපා වෙලාව ප්‍රමාධවෙයි අනිත් වැඩ පස්සට කියියත් හිතේ සතුට අහිමි කරගන්න එපා ප්‍රඥාවන්ත මනුස්සෙක් හැම්ම දවසක් මාරම්භ කරන්න එහෙමයි. උදේ පාන්දර ප්‍රබෝධමත්ත දවසට පූල දෙනකොට ඔබට දි උදසන සමහරවිට තේකක් ලැබෙන්ඩ පුළුවන්. ඒ තේක අතට ගත්තහම සීීම මදිවෙන්නත් පුළුවන් මේ හොඳයි. ඔබ එහෙම හිතුව ඔබ තේක ගැනවත් ඒක හදපු ගෙන ගැනවත් තරහක් උපදින්නේ නෑ ම මේ ටික කිවයිද දන්නවාද. ස්ොබා දහමේ දෙෙස බලනකොටත් අනිත් අපි ඇසුරු කරණක ජීවත් වෙනකොටත් දවසේ වැඩි ප්‍රමාණයක් අපිට පෙනෙන්නේ ඇසෙන්න්නේ දැනෙන්නේ එක්කො රාගය උපදවන දෙයක්, එක්කො දේශය උපදවන දෙයක්, එක මෝහෙන් මුලා වෙන දෙයක්. එනිිසා මේ ස්වභාදහමේ තියෙන තියෙන දේට අපි තරහගණ්ඩ ගියොත්. මුළු දවසම තරහින් තමයි ඉන්ඩවෙන්නේ. ඒවගේම රාගෙ උපද වන දේවල් හැම තැනම තියනොත් පේන ඇසෙන දැනින්ට ගත්තොත් ඔබේ රාගය උත්සන්න වෙන්න පුළුවන්. හැවැයි ඒකින් ඔබට හානිකර ස්වභාවයක් මතුවෙන්න පුළුවන්. එන හැම දෙයක්ම මේ හොඳයි. බැයිට ලක්කයක් තියෙනවා. අද දවසේ ගමනක් තියෙනවා අද දවසේ කළ යුතු වැඩකොටසක්තියෙනවා. අද දවසේ ඔබේ ඉලක්කයක් තියෙනවා ඒ නිසා අද දවස නිය මිතදේ ඔබ කරන්න නම් මේ හොඳයි. උදේ පාන්දර ඔය සිතුවිල්ලිංක් දවස පටන් ගන්න. ඒ සිතුවිල්ලෙක් දවස පටන් අරගෙන අද කරන්නට තියන සියලු වැඩකොට සෝබ නිමා කරන්ඩ ඕනු කොහොමද එළඹ සිටි සිහිියෙන් යුක්තව. සරණගිය බුදුරජාණන් වහන්සේ අපට අනුදන වදාලේ එළඹ සිටි සිහියෙන් කල් ගෙවන කෙනා කාලෙ ගත කරන කෙනා හරි සතුටෙන් ඉන්න කෙනෙක් කියලා. ඒක නිසා දවස පුරාම සතුටෙන් ඉන්න නම් දවස පුරාම ප්‍රබෝධමත් බවකින් ගත කරන්න නම්. ඔබටඒ කාන්තයි එළඹ සිටි සිහියෙන් ඉන්දෝනෑ. මුලින්මා කියපු සියල්ලම අයිති එළඹ සිටි සිහයට ොබ දහම මට වෙනස් කරන්න බෑ කියලා. ඔබ දැනගෙන කල්ගෙවනවා. එල්ලඹ සිටි සිහියෙන්. ස්බාදහම වෙනස් කරන්න බෑ වගේම සතාසිූපාවා ඒ අය නගෙන හඬවල් ඔබට වෙනස් කරන්නත් බෑ. ඔබ ස්වභාාවදහම හඳුනගන්න. එල්ලඹ සිටි සිහියෙන් ඉන්න. ඒගේ මනිත් අයි ඔබට ඕන විදිට හැසිරෙන්න්නේ නෑ. ඔබ එල්ලඹ සිටි සිහියගින්න. මොකද ඒ අය ජානවලින් වෙනස් ඒ අය හැදුුණ වැඩුණු පරිසර වෙනස් වෙන්න පුළුවන්. සමහරවිට ඔබ විවාහවී සිටින ස්වාමිය බිරිින් දෑ දෙදන අතර වුුණත් එක් අයෙකුට අනිත් කෙනා හමුවුණේ ජීවිතය පසුකාලෙකද. ඒ හමුවුණු කෙනා ජීවත්වුණු පරිසරයේ තිබුණු අත්දෙකීම් ජීවිතේ පරිසරෙෙන් තමා උරාගත්තු දේවල් එක්ක තමයි ජීවිතේ හැඩගැහිලතියෙන්. ඒ අනුව ඒ හැඩගැහුණු ජීවිතය එක දවසින් දෙකින් ඔබට වෙනස් කරන්න පුළුවන්ද වෙනස් කරන්න බෑ. ම නැවතත් කියනවා. හරි සුන්දර දවසක් උදාවෙලා තියෙනවා. ඒ සුද පින්බර දවසක් කරගන්න ඔබට පුළුවන්. ඔබ දවසේ හැම කටයුත්තක්ම කරනකොට මේ හොඳයි කියලා තියෙන දේටමහුණ දෙමින් ප්‍රබෝධමත්ත මෙත් සිතින් දවසේ කටයුතු කරගෙන යන්න. ඔබට ඒ දවසේ මහා ප්‍රබෝධයක් උදාවෙයි. ඔබ හැමට පින්බර සුන්දර දවසක් වේවා. Thank you.